මේ කෙලෙස් ගෙන්ෙන් දැවෙන හදවත සද්ධර්මවර්ෂාවෙන් නිවාසනසන බෞද්ධැරූ පොවාහිනේ නාලිකාව, මෙවතුන් වූ සද්ධර්ම දේශනාව, ඔබේ සිත සුවපත්කිරීමේ අරමුණින් මෙලෙසින් ආරම්භ කරන්න සූදාානම්. දේශනාා පැවත්දබීමට වැඩම කොට වැඩහිින්දිින පූජනීය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ. අපි සාධනාධපාතමින් නමස්කාරපූරකව පිළිකනෙමුෝ. අවසරයි අපේ හාමුදුරුවනේ. සාධෝ සාධෝ සාධෝ. අද දේශනාවේ දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ කැලනිය වනවාසල පදිංචි IDයි ID නීතා චන්ද්‍ර සියලී මහත්මිය Hට ප්‍රේමසිරි මහත්මා දරුවන් සහ සහෝදර සහෝදයන් නෑදෑ හෙතමිත්‍රාදීන්ද සම්හන්ධ කරගනෙමෙන්. නමමෝතස භගවතු වරහතු සභභදමමිසු අපටිහතඥානචාරසස. දස බල දරස්ස චතු වී සසාරග්‍ර ජෙවිසාරදස්ස සභභ සතාතුතුතමස්ස දමමිස්සරස්ස දමමරාජස්ස දමමස්සාමිස්ස තතාාගටස්ස සභබඥුණු සම්මා සමබුදු්බුදස්ස. नमो तस् भगवतु अरहतु सम्ब धम्मिसू अप्पातिहत् ञान चारस्स दस बल धरस चतुवेसारज्ज विसार, विसार दस्स सम्ब सत्तुत्तमस्स धम्मिसस्स ධම්මරාජස්ස ධමමස්සාමිස්ස තතාාගතස්සෙ සභබ්ඥුණු සම්මා සමබුද්බුදස්සේ නමෝතස්සෙ භගගතු වරහතු සභබධමමිසු අප අපට ඉහතඥානචාරස්සෙ. Даස බලධරස චතුවිසාරජ ජෙවිසාරදස්ස ස සතුතුතමස දමමිසරස දමරජස්සදමමසාමිස තතාාගකස සඥුණු සමා සමබුදබදස්ස. සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ලොවතුරා බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්න සූදානන් වෙන මොහොත. අපේ භාගිතු න්ොහන්සේ විසින් දේශනා කොට වදාල ධර්මශ්‍රවනය කරන සැදැහැවත් ශ්‍රාවකය විසින්. මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන ධර්මශ්‍රවනය කරන එක බොහොම වටිනව කියලා. මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙන කියල සඳහන්කලි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංචනීවරණ ධර්මයන් යටපත්වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණුවේවා මේ දේශනාව අතරතුරදීම මටඋතුම් මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම ධර්මශ්‍රවනය කරන්නයි දේශනාකොට වදායි. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන් පත්කර ගැනීම වෙනුවෙන් අපි ධර්මශ්‍රවනය කරමු. පෙන්නතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට සාකච්ඡා කරන්නේ අපි මුලින් සාකච්ඡා කරපු සූත්‍ර දේශනාවේ දෙවෙනි කොටස. මජ්‍යම නිකායේ සඳහංවන බිතක්ක සන්ඨාන කියන සූත්‍ර දේශනාව පළවෙනි කොටස අපි කලින් සාකච්ඡා කරන්ඩ යෙදුනා. එහි දෙවනි කොටස තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ධර්ම දේශනාව, අපි නිමා කරන්ඩ යෙදුනා, විිතක්ක සන්ටානයෙන් කරපු දේශනාව මේ භාවනා කරන භික්‍ෂූන් වහන්සේ නමකට. ඇතිවෙන්න අකුසල චෛතිසික ධර්මයන් යටපත් කරන්නේ කොහොමද නැත්තං මැඩගන්නේ කොහොමද කියන කාරණාවයි මේ සූත්‍රයෙන් සාකච්ඡා කළේ. සත්වය කෙරෙහි මෝහොයක් ඇතිවුණු. විශේෂයෙන් භාවනා වඩනකොට චන්දය දේශය මෝහය කියන මේ අකුසල ධර්මයන්. විටි විට තට බලපෑම් කරනවා. ආන් එහෙම අකුසල මූලයක් එළඹුණොත් ඒ අකුසල මූලය ඉවත් කරගන්න කොහොමද කියන කාරණාව තමයි සාකච්ඡා කළේ ඒකට බුදුරජාණන් වහන්සේ කම ක්‍රම පහත් දේශනා කරලා තියෙනවා විතක්ක සන්ටහාන කෙරගෙන ඒ ක්‍රම පහා. එතකට අපි කලින් දේශනාව නිමා කළා සත් අප කෙරෙහි මෝහයක් ඇතිවුණු ඒක නැති කරගන්න කොහොමද ඒ සඳහා අසුභ භාවනාව වඩන්ඩ කියල අපි විස්තර කරන්න යෙදනා අට්ටකතාවත් සූත්‍රයත් දෙකම මුල්කරගෙන මෙදේශනාව සිදු කරන නිසා අපි ඊළඟට සාකච්ඡා කරමු සංස්කාරයක් කෙරෙහි යම් අකුසල විතර්කයක් ඇතිවුණොත් ඒක මැඩගන්නේ කොහොමද කියන කාරුණා. මනද මේ සංස්කාර කියල කියන්නේ සත්වය නැති යමක් තියෙනවනන් සංස්කාරය මෙ මේසයි ඉඳගෙන ඉන්න කොට්ටි වාඩිවෙලා ඉන්න පුටුුව ආදී මේ දේවල් ලොක්කුම අයිති වෙන්නේ සංස්කාර කියන ගනේ. එතකට මේ සංස්කාර සම්බන්ධයනුත් අපිට ලෝබසිත් පහළ වෙනවා මේක හොඳයි මේක ලස්සනයි මේ සිනිදයි සැහැල්ලුයි මේවාගේ ලෝබසිත් සංස්කාර කෙරෙහි ඕන තරග අපට පහල වෙනවා ඇඳුම පිළිබඳවත් එහෙමයි නිදාගන්න ඇඳගෙන්න්න කොට්ටි ගැන්න උයන භාජන පිළිබඳව යන වාහන පිළිබඳව සංස්කකාරපදදිනවා. අංගේ සංස්කාරයන් කෙරෙහි ඇතිවෙන ලෝබය නැති කරන්නේ කොහොම. සඳහන් කලාා මේ දේවල් වලට ස්තීර පැවැත්මක් නෑ. එ කිසි දේකට ස්තීර පැවැත්මක් නෑනේ. එතකොට ස්තීර පැවැත්මක් නැති දෙයක් ගැන තමයි ම මේ ලූභ කරන්න. කියන කාරණාව මෙහි කරන්න කියලනවා අනිත්‍යයි කියලා හිතහම. ඒ ගැන තියන හරාගය නැතිවෙලා යනවා කියළ සඳහන් කරනු. සත්වයක් කෙරෙහි දවේශය ඉපදුනහම ආගාත පටිවිනය කකචූපම අවවාදය මෙනෙහි කරලා චින්තාමේ වශයෙන් වඩල මෛත්‍රී වශයෙන් භාවනාව වඩන්න කියලා කියනවා. චැතුරු පිින්ටද සඳහකනේ සත්වය කෙරෙහි දේශයක් ඉපදුන හා. ආගාත පටිවිනය ක්‍රමේ මතක් කරන්න කියල කියනවා. කකචූපම අවවාදය භාගිත වහසමින් නිවන්නම හොයාගෙන යන උත්තමයකුට පැහැදිලි කරපු කරු. අපිට මනුස්්‍යයෝ දැක්කත් දේශය උපදිනවා. වෙනත් තිරිසංසතෙක් දැක් අහම දේශයේ උපදින අවස්ථා තියනවා. නමුත් මේ දේශය කියලකෙනේ තරම් හොඳ ධර්මාවයක්ක් නෙමේ . දේශය කියලකයන් ඉතාම භයානක ධරමතාවයක් කොයියම්ම ක්‍රමේකින් හරි හිතේ උපදින දවේශය පාලනය කරන්ට අබි උත්සාහ කරලා තියෙන්න්න මෝනේ මකද පිනතනනි කරුණු දක්වලත් තියෙනවා යම්කිෙනෙක් දේශ සහගත වෙලාවක මරණයට පත්වල ද්වේශයෙන් ඉන්න වෙලාවක මරණයට පත්තුළු එක්කෝ සතරා අපාහහි තැක උපද සතරාපායිල් නිරේ උපදෝ. එම නැත්තං යකෙක් වෙලා ඉපදෙන්න්න පුළුවන්. ඔය නයි පොළොංගු ආදී සරපයෝ විස සහිත සත්තු ගෝනුස්සු මකුලු මෙ විස සහිත සත්තු වෙලා ඉපදෙන්ට තියෙනාවකාශයත් ඉතාම වැඩී දේශ සහිතව මරණයට පත්වුණ. අ නිසා දේශය කොහොමක් ජීවිතයින් මැඩගන්න එකම වටිනවා දේශය නිසා බොහෝවකු සැල් කරනවා සමහරලට දේශය උත්සන්න වෙච්ච කෙනෙක් කතා කරන්නේ කාටද කියලව තේරෙන් නැතිවියන අමට මවටත් බනිනෝ පියාටත් බනිනවා භික්‍ෂූන් වහන්සේටටත් බනිනවා සමහරය බුදුරජාණන් වහන්සේට පවා බනිනවා සිදුකරගන්න අකුසල් සීමාවක් නැත්‍රී නවා අන්න ඒ නිසා මෙ දේශයේ පාලනය කරන එක කොහොමත් හොඳයි. එද මෙතන සඳහන් කලාන ආගාත පටිවිනය කකචූපම අවවාදේ මෙනෙහි කරලා චින්තාමය වශයෙන් වඩලා මෛත්‍රී වශයෙන් භාවනාව කරන්න කියලා මෙ දේශයේ පාලනය කරට එන මොකක්ද ආගහත පටිවිනේ ක්‍රමය කිය කිය මේ ආගහත පටිවිනේ සූත්‍රය දේශනා කරලා තියනෙම දේශය ගැන දේශයේ නැති කරගන්ඩ පාවිච්චි කරන ක්‍රම මෙසූත්‍රයේ තියන්නේ. පළවෙනි ක්‍රමයක් මෙහෙම දේශනා කරලා තියෙනවා. යම් පුද්ගලයකුගේ කාය සමාචාරය හොඳ නෑ නමුත් වචී සමාචාරය ඉතාම හොඳයි. කාය සමාචාරය හොඳ නැහැ කියල කියන්නේ. හැසිරීම අන්තිම නරකයි. නමුත් කතා කරනකොට කෙනෙකුට පුදුම ලෙන්ගතුකමක් තියෙන්නේ පුදුම බයාදුගතියක් තියන්නේ පුදුම නිහතමානී බවක් තියෙන් පුදුම කීකරුකමක් තියෙන් කතාවෙන් ඉතාම ඉතාම ඉහෙලයි. ඕන කෙනෙකුගේ අනුකම්පාව දිනාගන්නවා. ඕන තැනක යමක් කතා කරලා යමක් කරගණ්ඩ හුට පුළුවන්. හැබැයි කායික හැසිරීම නං ඉතාමත්ම නරකයි. දැනිතුවට අපිට ඒ පුද්ගලයා ගැන තරහයිනොවා. මො දෙයාගේ හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. ඉතිහට නරක පැත්ත ගැන හිතනකොට හිතන්ඩ හිතන්ඩ තරයිනවා. නමුත් දේශනා කර නවාඒ නරක පැත්තගැන හිතන්ඩ යන්්ඩ මෙපා කියලා. ඒගේ හොඳ පැත්ත ගැන විතරක් හිතන්ට. එතකොට අපිට තරහයින්නේනේ. මේකට උදාහරණයට තවකරුණු භාගිතුන් වහසේ දේශනාකර පැටියට සාරිපපුත්‍යයන් වහන්ස පැහැදිි කළ තියෙනවා. පළවෙනි කාරණාවට උදාහරණය සහිපත් කළුත් භික්‍ෂූන් වහන්සේ නමත් පාරි වඩිනෝ පාරි වඩිනකොට රෙදික ඇල්ලක් තියෙනවා බිම වැටිලා අයිතිකාරයෙක් නෑ. පස භික්ෂන් වහසේ ෙදිිකැල්ල කකුලෙන් දිගාරිනවා දිගෑරල බලහම රෙදිිකෑල්ල එක පැත්තක් දිරලා හොඳ නෑ නමුත් තව පැත්තත් හොඳයි ඊට පසේ ස්වාමින්න් වහස කරන්නේ රෙදිිකෑල්ල අරගෙන රෙදිිකෑල්ල ඉරලා අර දිරාපු පැත්ත විසි කරනවා. හොඳ කෑල්ල අරගෙන යනවා සිවරක් මහනවෙලාවක මහාගන්න එකතු කරගැන්ට. දුට නරක කෑල්ල විසි කළා. ආං ඒ වගේ කාය සමාචාරය හොඳ නැති වචී සමාචාරයේ හොඳ පුද්ගලයෙක් මුණ ගැහුුණහම අරස්වාමින් වහ සිරෙදික ඇල්ලි දිරාපු කොටස විසි කළා වගේ ඔුගේ කාය සමාචාරයේ පැත්ත ගැන කල්පනා කරන්න නැතු වචී සමාචාරය ගැන කල්පනා කරවා. කල්පනා කරලා ඔහු කෙරෙහි උපදින්ඩ තියෙන දේශ සිත මැඩගණ්ඩ කියලා දේශනා කලා ඒ දේශයේ මැඩගන්න කාටය හපතක්කු දෙසාද තමන්ට යාපතක්කු දෙසා දෙවනිකාරණාව පැහැදිලි කරනවා වචී සමාචාරය හොඳ නෑ ල කලින් කෙනගේ වචී සමාචාරය ඉතාම හොඳයි ද මෙයාගේ වචී සමාචාරය හොඳ නෑ කතා කරන්නේ කාටද කතා කරන්නේ කවරුව එක්කද කාරණාවවල එකක්වත් මෙයට වැටහෙෙන් නෑ ඇනිසාකුසල්ම කරගන්නවා නමුත් කාය සමාචාරයේ හොඳයි. තැනක හැසිරෙන් ගෞරවේ ආරක්ෂා කරගන්න හොඳට දන්නවා. දෙතකොට ඒ හොඳ පැත්ත ගැන එයාගේ කල්පනා කරන්න කිය කියනවා. තුන් එනි පුද්ගලයක් ඉන්නවා කාය සමාචාරයේ හොඳත් නෑ වචී සමාචාරයේ හොඳත් නෑ නමුත් සමහර වෙලාවක ශ්‍රද්ධාවතියනෝ කයේ හැසිරීමයි වචචනයයි දෙකම හොඳනේ එැබයි වෙලාවකට ශ්‍රද්ධාවතියනු වෙලාකට අපි දකින ඔහු ගිහිල්ල බනාහනෝ තවෙලා අපි දකිනව බුදුන් වදිනවා තාවෙලාව ක අපි දකිනෝ භාවනා කරනවා තවෙලාවක ගිහිල මල් නෙලනෝ මේ මේ වගේ හොඳ ගතිගුණ විටිින් විට පේන්ට තියෙන. ඔහු කෙහි දේශයක් ඇතිවෙනකොට අ ඔහුගෙන් දැකපු හොඳ ගතිගුණය මෙිනෙහි කරලා ඔහු කෙරෙහි උපදින දේශසිත පාලනය කරගත්තුත් කාටද ලාබ තමන්ට ලාබයි.ඇයි අනු නිසානෙම අපායට යන්ඩ හදන්නේ. නිසා තමන්ට ලාබයි එක දැනගත්තොත්. හතවරේ නික්‍රමයේ කයේ හැසිරීම හොදත් නෑ වචනය හැසිරීම හොදත් නෑ. ශ්‍රද්ධාවත් නෑ විදර්ශනා වඩන්නෙත් නෑ බණහන්නෙත් නෑ සර්ආකාරයම්ම ඔහු ගන්න පැහැදෙන්ඩ ක්‍රමයක් ඇත්තෙමනෑ. හැම පැත්තම හොඳන. නමුත් මොහු කෙරෙහි උපන් ආගහතයත් නැති කරගත යුතුයි කල දේශනා කරනු. ඒ පුද්ගලයා කෙරෙහි උපදින දේශයත් පාලනය කරගණ්ඩඕනෑ මොකටද මගේ යහපතව දිසා. මම මට ආදරී නං. කිසිම පැවැත්මක් හොඳ නැති පුද්ගලයක්කිරෙහි දේශයක් ඇතිකරගෙන ඇයි මම විසින් මාව විනාසකර ගැන්න කියන කාරණාව හැමවෙලාමිස්්මතු කර ගැන්ඩුවන්නේේ. අවසාන පුද්ගලය ගැන කතා කරනවා ඔොහු සර්වාආකාරයෙන්ම හොඳයි කාය සමාචාරයත් හොඳයි වචී සමාචාරයත් හොඳයි එදිනෙදා හැසිරීමේ හැම ක්‍රියාවක්ම හොඳයි බනත් අහනව ශ්‍රද්ධහාවත්තියනවා භාවනත් කරනවා මෙහැම පැත්තත්ම හොඳයි. සමහරුන්ට එවන් අය කෙරෙහිත් දේශයක් ඇතියෙනවා. හැබ ඒ දේශයනං විශේෂයෙන් නැති කරගණ්ඩුවනේ. මකද මේ සර්වාහාකාරයෙන්ම හොඳයි කියල කියන්නේ ඉතාම ගුණවත් පුද්ගලේ. ඉතින් ගුණවතෙක් කෙරෙහි දේශයක් උපදෝනවා කියල කියන එක සාමාන්‍ය දේශයේ උපදුනාට වඩා හරි භයානක ප්‍රතිඵල උදා කරලා දෙන්න. උළුහන් නිසා හැම පැත්තෙෙන්ම ඔහු කරෙහි යහපත් විදිහෙටම දකිින් දුනේ කියන කාරණාව පැහැදිලි කරනවා ඇති මේ විදිහට කරුණු හිතල දේශයේ පාලනය කරන්න කියනවාඉළඟට කකචූපමාවවාදය මේ සඳහන් කලේ ආගහත පටිවිනේ සූතරය කරුණු පහකිෙටි කකචූපමාවවාදේ කල කියන්නේ කකච්ච කියන්නේ කියතට එදවට කියතක් උපමා කරල කරපු දේශනාව කකචූපමවවාදය ක් කකචූපම සූත්‍රයි කියලා දේශනාවක් තියෙනවා. මේ සූත්‍රයෙන් සඳහන් කරන්නේ කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක් කියතිෙන් කපනෝ. හරහට ඉරණවා කියති. ඉතන්ටකො මේ කියතති ඉරණකොට කොහම වේද නාවක්ත ද කිය. පි දැනු අර ගස්කපන කිය තක් තියන අපි කියැනෙ බන්්ඩි කියත් කියලා දෙන්න අද පැත්තෙන් ඉඳගෙන දෙපැත්තර ඇදල ගස් කපන කියත අදනම් ජාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙන කියතුත් තියෙනවා ඉතින් අරවිදිහයට දෙන්නෙක් දෙපැත්තෙන් කියත අරගන යම් පුද්ගලයෙක් දෙකට කැපුූඒ කියත දැති අපි දැකලතියනෝ කැපෙන හැටි දැකල තියනෝ කොයිවාගේ වේදනාවක් ගෙන දීද කපනකොට ග තුන් හස දේශනා කරනවා මහනිනි යමෙක් කියතිෙන් දෙකට කැප්ුවත් තමාව කපන පුද්ගලයන් පිළිබඳවවත් ඔවුන්ට තමාව කපන්ට උපදෙස් දුන්න පුද්ගලයන් පිළිබඳවත් දේශසිතක් නං ඇතිකරගන්නපා මොකද මම දේශසිතක් ඇතිකරගෙන කෑකෝ ගැහුවත් මේ පුද්ගලියෝ මාව කපන එක නතර කරනවාද තව මොහොතින් දෙකට කපල මරනවා එතකොට මේ විනාඩි ගණනකට ඉදැන් මේ දේශිසිිත ඉති ඒවෙලා කොහොම දවේශයේ ඇතිවඩු පුළුවහන්ද මනුස්යෝ තරහ ගියහම නොයෙක් දේවල් කියනවා ම මැරිලා සතෙක් සරපයෙක් වෙලා හරරිපදිලය විල්ලා කනවා කියල දේශ කරනවා තවත් භයානක විදිහහිට වෛන කරනවා සමහරලාට ඒදී එහෙම වෙන වෛරයක හැටි පිනතින ඒක සුළු පටු නෑ ර අපේ ශාසනයේ කතර දෙනෙක් ඉන්නවා එල දෙනක් විසින් ඇනලා මරණයට පත් කළා දන්නවා අපිය එක්කෙනෙක් ධාරුචීරය මහරහතන් වහන්සේ අනික් කෙනා අනාගාමී වෙලා හිට පුක්කුසාති භික්ෂුව අනික්ෙන සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වෙච්ච සූප බුද්ධ කුට්ටි අනිත් එක්කෙන තම්බදාටික චෝරය මේ හතර දෙනම මරන්නේ කෞද්ද එ දෙන එල දෙනක් යැන යක්ෂණිය ඒ යක්ෂණය ළඟට එනකොට එන්නේ එල දෙනකගේ විස්සරක. එකොට ඇයි මේ හතර දෙනාව මේ විදිහට මරණයට පත් කළේ එක මාකාරෙ මේ හතර දෙනාම් පෙරසංසාරයේ එකට හිටපු මිත්‍රයෝ. බෝම සල්ලි තිබුණාය ධනවත්. නමුත් ඒ අයි කළේ අනික් අය පිින්කං කරනකොට තමන්ගේ මෙළමුදල් යොදාගන රාරක්කුබිබී විනෝද වෙච්චෙක්. අය පින්කම් කරන්න යෙදෙනකොට අපි මොනවද කරන්නේ එක්කෙනෙක් යෝජනා කළ අපි සුරාපානය කරමු කියලා එකට එකඟ වුණ හතරද තු අනිත්තුන් දෙෙන එඉ සුරාආරගෙන ගිහිල්ල බිනෝද වෙන්ඩ කල්පනා කරලා එක්කෙනෙක් යෝජනා කළ තනියම සුරාපානය කරලා විනෝද වෙනවට වඩා අපි කාන්තාවකුත් අරගෙන යමු කියලා. එනිසා වයිශ්‍ය ස්ත්‍රයක් ඔයා ගත්ත යට හවසට මුදල් ගෙවන පොරුන්දුට දවසම ඇයත් එක්ක විනෝද වෙලා හවස ඇයට මිල මුදල් ගෙවන්ඩ ලෑස්තින වෙලාවි කෙනෙක් යෝජනා කළා මෑය අපිත් එක්ක හිටිය බව අපි ඉදන්නේ එනිසා මෑයට මුදල් ගෙවන් අවශ්‍ය නැහැ මෑ මරල දාලා යන් යන්න කියලා එකට කාන්තාව අහගෙන හිටියා මේගොල්ලු හතර දෙ නයක තුලා කාන්තාව මැරු ආන්තිමට. ඇගේ ඇතිබ චාබරණ ටිකත් ගලවගත්ත. හැබැයි ඒ වෙලාවෙ ඇය මේ අයට වෛර කලා ඇය ප්‍රකාශයක් කළා උපදින උපදින භවයක් ගානී මන්තොපි මරණෝ කියලා ඉතින් නොඒක් අවස්ථාවල් වල ඇය නිසා මරණයට පත්වනා මේ අයත් කරපු අපරාදේ නිසා බොහෝ ආත්මෝල්ල නිරාදුක්වන්දා සතරපායි දුක්තිිනලා. අපේ බුදුරජාණන් වහන්සගේ කාලේ මේ හතර දෙනාම ඉපදුනාම අනුස්සලෝකි එන් එක්කෙනෙක් ධාරුචීරය මහරහතන් වහන්සේ දැන් බලන්ඩුකු පිනතින වෛරයේ මේ දවේශයේ කොච්චර භයානකද දැන් අර තැනැත්තිය තමයි යක්ෂණයක් වෙලා ඉපදිලා එලදනකගේ වෙස් අරගෙන කාවද ගහතනය කළේ රහතන් වහන්සේම. දා වැරදි කලා වුණට මෙදාරහතන් වහන්සනම එතකොට ආනන්තරී පාප කරමය අනාගාමීන් වහසන මක් ගාතනය කරලා මහා භානකකු සලයක් කරගත්. සෝවාන් වහන්සනමක් ගාතනය කරලා නැවත එවන්මකු සලයක් කර ගත්තා ප්‍රතත්්ජනය එක්කෙන හිටියේ තම්බ දෑටික චෝරය මේ හතර දෙනා ගාතනය කරලා මේ යක්ෂණය අදත් අවිීචේ දුක්කයදවා නමුත් හතර දෙනාගෙන් එක්කෙනෙක් සදහටම සංසාරෙන් විදිලම ගියා පුක්කු සාතිි මහරජ්ජුරූ උක්කුසාති භික්ෂුව අනාගාමි නිසා බමලොව උපදිනවා සෝවාන් වහන්සේ දෙවලොවෝපදිනවා තම්බදාටික චෝර හොරෙක් නමුත් මේ වෙන කොටින්නේදි විය ලෝක සාරිපුත්තයන් වහන්සේට ධනක් පූජකරපු නිසා හොරෙක් සහමිනි මරුයි. නමුත් දානය යානිසන්සේ හෙළටාව මැරෙන වෙලාවි. න අ තැනැත්තිය අවිීචීදුක්දවා දිගින් දිගටම දිගින් දිගටම ගියපු බද්ධ වෛරය. කාලි යක්ක්ෂණයගේ කතාවත් ඒකම තමයි තියෙන්නේ එනම් භික්ෂෝට දේශනා කළා කියතිෙන් දෙකට කපන කොට හට වෛර කරඩ පාකාටවත් මොකද පිනතින මේ වෙලාව තියෙන්නේ කියතිෙන් කැපෙන වේදනාව විතරයි. එක තියෙන්නේෙ ඉතාම සුළු මොහොතයි. එත් එක්කව මැරෙනවා. දේශයේ සහිතව මැරිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිරයවල් වල දුක් පින් ඉන්න වෙනවා. තිරිසං ලෝකෝල දුක් පින් ඉන්න වෙනවා. මොකද මන් දේශයෙන් හිටියට මට නැගිටලා මේ පිරිසට පහරදෙන්ඩ නමේනේ. බේරිලා දුවන්ඩ නෙමේනේ. ඉතින් මෙතෙන්ට හිත හදාගන්ඩ. එක පාරම පුළහන්කමක් නෑ. කාලයක් තෙස්සේ පුරුදු කරලලා පුරුදු කරලා ප්‍රගුණ කරලා හදාගත්ත හිතක් තියෙන කෙනෙකොට තමයි තමන් කියතෙන් කපනකොටත් මෛත්‍රී සහගතවෙඩ පුළුවහන්කමතියන්නේ. එතෙන්ට දියුණුුවෙන්ඩ කියලකිීවේ මේ දවේශය කියන්නේ තරම්ම භයනක දෙයක් නිසා. නමුත් මිනිස්ුන්ට කේන්ති ගිය හම නොකරන දෙයක් නෑ. පස්සේ පසු තැවුණ කියලා කරපු අකුසල්. අප හ ග්ඩපුළුවංකමක්න එක විඳවන්්ඩම සිද්ධ වෙනවා. අගනිසා දේශයෙන් මගාරින්න භාගිතුන් වහසේ පුද්දුම විදිහට අවාද කළා. අපේ පිඳතුන් නහල තියෙනවා ශාන්තිවාදී තාපසතුමා කලාබු රජ්ජුරු අතපය කැපුවා කංනාසා කැපුවා එහෙම කපකපා තාමත් ශාන්තියේ තියනවද තාමත් ඔබ බද්දේ. එඒහි මහනකොටත් සඳහං කලි මහරජය මන් තාමත් ශාන්තිවාදී. තමන්ට මේ තරන් අකට යුතුකමක් කරණ රජුරූ පිළිබඳව අල්ප මාත්‍ර දවේශයක් නෑ අන්තිමට ශාන්තිවා දීතාපසතුමා ලේවලින් නෑවිලා නිකම්ම නිකන් කොට කෑල්ලක්වාගේ. අත් දෙකත්නෑ කකුල් දෙකත් නෑ කන් දෙකත්නෙ නහයත් නෑ ත කරම ලේ ගොඩක තාමත් ඒ ශාන්තිය තියෙනවාද රජ්ජුරුවහනෝ එයි සඳහන් කලා මහරජය ඔබ හිතන්නේ මගේ ශාන්තිය මගේ අද අතපයෝල තියෙනවා කියලද ඒවලෑ රජුරුවන්ට කේන්ති කියල පපුුවට පාරක් පයින්ගෙහුවා උබේ ශාන්තියාල්ල ලං උබොමතියා ගැනින් කියලා පග රජර යන්. ති තාපසතුමාට පේනමානයේ දැක්වවා අනං රජ්ජුරු මහපොලොව ඇවිඳගෙන ගියා එතනින් ඒහාට මොහොතක් යනකොට මෙ මහපොලොෝ ඈත්තලා කලාබු රජ්ජුරු අවිච්චයට අනගිය. මේ තර උසස් ගුණතියෙන තවසෙකුට මේ කරපු අපරාදය ඒ අපරාදය කරපු මේ මහපෞකාරයා ඔසවාගන්න එක මේ මහපොලෝට හරියට නිකං බරක්වාගේ. නිසාම රජයන පාරි මහපොලෝ දෙපැත්තට ඇත්තෙන. එත් එක්ක මොහු අවි්චිටි වැටුණා. ඇමතිවරේක් ඇවිල්ල ශාන්තිවාධිතාපසතුමාව සෝදල පිරිසිදු කරලා බෙහෙත් ගල්වලා ස්වාමීණී ඔබෝහන්සේට යම් අපරාධයක් කලානං යම් කෙනෙ. ඔහු පිළිබඳවා මනාපයනවා මිසා මෙ රට වැසිය ගැ නම් අමනපෙක් ඇති කරගන්නිපා. අමතිවරය දන්නවා මෙතාපසය අම්මන තරන් ගුණවද්ද කියලා. සඳහන් කලා නෑ ඒ ඇම රජජු කෙරෙහිවත් මගේ ශිතය අල්ප මාත්‍ර දේශයක් නෑ. ශාන්තිවාදී තාපසතුමා මරණට පත් වෙලා දෙවුලෝවපතිනෝ. ඉතින් ඉව සන්ඩපුළු හංකම තිබුණ. ඒත් තරන් අපරාධ කරනකොටත් ඉවස වී මනපපුරද්දක්. ඒ වෙලා විදේශයක් තිබන්නන් මැරිල ගිහිල්ල උපදින්නේ සතර මහා පායි. නමුත් මෛත්‍රයම තිබන නිසා මැරිච්ච ගම බබලුව උපත්තිය ලබවා. එන්සා මේ කරුණු පැහැදිලි කරනකොට දේශය නැතිකරගණ්ඩමතරං අවවාද කරලා තියන්නේෙ බුදුර ජාන් වහන්ස එනිසා. න අපි ඉතාම සුළු දේටත් කේන්තියරගන්නවා. මුලාව නිසා මහලට පාර යන වෙන කෙනෙක් නිසා අපි කියෙන් තිගන්න පාරයන මිනිහික වාහනයක හයිියෙන් යන. අපි ඒමිනි හැටත් බනිනෝ. තව කෙනෙක් ඉතා හෙමෙන් යනවා එනිසා අපිට යන්ඩ පරක්වු අපි ඒමිනි හැටත් බනිිනෝ. කෙනෙක් අහදිසයේ පාර පයිනෝ අපි ඒ මනුස්සේයටත් බනිනෝ. කෙනෙක් හදිසියේ පාරහරහ වාහනයක් හරවුණු අපි ඒ මනුස්්‍ය හටත් බනිනවා නමු තරය අරමනුසිය මොකෝත්ම දන්නේ. දන්නන්නේ න ැකෑ ගන්නෙත් තබි බනින්නේෙත් අපබි රත්වෙලා ඉන්නෙත් තබි දේශයත් අපි ගවහරපුද්ගලය මමුකුත් දන්නේ. අපි අපිටම මහාහානියක් කරගන ඉවසීම ටිකක් ප්‍රගුණ කරලා නැතින්ද. ඉවසීමෙන් සැනසීම කියන වචනය ධර්මය තුළින් ඕන තරන් හලතියනවා. ඒනිසයි මෙච්ච රවවාද කරලා තියෙන්නේ මෙද දේශසිතපාලනි කරගඩ. එළකට ාගිතුන් වහස දේශනා කරනවා. ආගහත පටිවිනේ සූත්‍රවල විශේෂයෙන් අට්ටකතාාව ඒ ඒ පුද්ගලයා කෙරහිය උපන් ආගහතයේ නැති කරලා මෛත්‍රී දිහානම වඩන්න කියලා. මොකද ධ්‍යාන මට්ටමේදී තමයි කියන්න පුළුහන් වෙන්නේ ආගහතය සම්පූර්ණයම නැති කලා කියලා. මගේ හිතිය තියනෙ දේශයේ මමදැන් සම්පූර්ණයෙන්ම නැති කරල ඉන්නේ කියල කියන්න පුළහන් වෙන්නේ. දිහාන මට්ටමට අාවට පස්ස. ඒම නැත්තං අපට තාම දේශයේ මේ කියන තරන් නැති කරන්න බෑ. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවා නමුත් දේශයේ සම්පූර්ණයෙන් නැති කරන්න අපිට තාම බෑ දිහාන මට්ටමටාවට පසෙ තමයි මේ දේශයේ දැන් අපි පාලනය කලා නැති කළ කියන කාරණාව යම් ප්‍රමාණයකට හු දැනගඩ පුළහංකමතිය. ඊළඟට පින්වතිනී මෙ සංස්කාර ගැන සඳහන් කරනකොට නැවත පැහැදිලි කරනවා අපිට තරහයින හැටි අපිගම කනුවක් තියෙනවා අපි කනුව ලඟින් යනකොට අපි කකුල හැප්පෙනවා කනුමි සමරලාට අපි කකුලි කුඩා ඇඟිල්ල එහෙම බොහෝ දේවල්ලුල හැ්පෙනවා. ගේ ඇතුළේ ඇඳකකුලිත් හැප්පෙනවා පුටු කකුලෙත් හැප්පෙනවා දොරපිය නෙත් හැප්පෙනවා. ඉතින් හැප්ුණන හම අපිට හරීයට හහ වේදනත් සමහරලාට කවුරුහරි මොකක් හරි බාණ්ඩයක් එලියට ඇදලා තමන්ගේ කාරණාව කරගෙනක් එතනම දාලා ගිහිල්ල. ඒකි හැප්පිලා දෙකට යකඩටත් බැනලා නැතැන් හැප්පුන දේටත් බැනලා එක්ක අල්ලලා විසි කරලා අපි අනික් අයටත් දස් කියලා මහාකයින්තියකට පත්වෙනවා ඇතන් ගොයි දුරකථන සමහරලාට ක්‍රියාත්මකවේ. සමහරලාට හඬ ඇහෙන්නේ. සමහරලාට පැහැදිලි නෑ අපිට ඒ ගැනත් තර යනවා. සමහරුවය කතා කර කරලා දුරකතන පොළොය ගහනෝ ඇහෙන්නෑ කියලා. එති මේදැ කවුරු කෙරහිද ැ මේ දේශයේ ඇති වෙලා තියෙන්නේ ආන් නිසා සඳහන් කරනවා. ඒ විදිහට කකුල වැදුන හම ඒම නැත්තන් කටුවක් ඇනු නහම කුණු දූවිලි ඇගේ තැවරු නහම අපිට දේශයේ හිපදුණු. ප්‍රශ්නයක් අහන්ඩ කියලා කියනවා නුබට කුමක් සම්බන්ධයෙන්ද දේශය ඉපදි ලාතියන්නේ. පටවිය කෙරෙහි ද ආපෝධත්තුව කෙරෙහිද. තැන් මුණෝ දරූපකර නොලතියන්නේ. පටවි, ආපු, තේජු, වායෝ කියන සතරමහා භූතියන් ගෙන හැදිලදයන්නේ. දැම් මේ තරහාගත්තති කාටද ැ ොරේ හැප්පුුණා දැ දොරේ තියෙන්නෙත් ඔය සතරම හා භූතම තමයි. ඇනිතවරද මේ පටවිය කෙරෙහිදදුම්බ තරහගත්ති පාපෝධහතුව කෙරෙහිද තර්හගත්ති තේජෝධහතු කෙරෙහිද වායෝධහතුව කෙරෙහිද මේ කේන්තිය. ආං එෙහි ම හණ්ඩලු බදන් තරහවෙ ලතින පටවී එක්කද කියලා. එතකොට අපිටම වැටහෙනවා මං නිරර්ථක කාරණාවකිේ මගේම නොසැලකිල්ලනි සහැ්පි තියෙන්නේ. නැත්ත මගේම හදිස්සය නිසා ඇපපිලා ඇතින් එතකොට මේ දොරගන්න තරහාරගන කරඩ දම යන කාරණාවහන්ඩ කියල කියනවා. ධාතු මනසිකාරයේ කරලා ඒ උපන්නා වූ ආගහතේ ඉවත් කරගණ්ඩ කියල කියනවා ධාතු මනසිකාරයේ වඩන්්ඩ කියල කියනවා මෙතන තියෙන්නේ පට ව්‍යාපූ තයජූවායූ කියන මේ කාරණටික පිතරයි මෝහය ඉපදුන හම කියනවා කාරණාපහක් මෝහය ඇති වුණහම කරුණු පහක් ඔස්සේ හිත මෙහෙවල ඒ මෝහය නැති කරගණ්ඩු උත්සහ කරන්න. ගරු කළ හැකි භික්‍ෂුවක් ළඟ වාසය කිරීම මෝහය නැති කරගන්න එක හේතුව ගරු කරන්න පුළහන් භික්‍ෂුවක් ළඟ වාසය කරන්න කිය කියනවා එකක දැමි භික්ෂූන් වහසලට නි දේශනා කරන්නේ නමුත් මේක සියලු දෙනාටම ජීවිතයට සම්බන්ධ කරගණ්ඩ පුළුවන් කාරණාවක්. භක්‍ෂූන් වහන්සේලා ආමත්‍රණය කළ දේශනා කරන්නේ. මොකද මේ ගරු කලා හැකි භික්‍ෂුවක් ලඟවාසය කරන්න කියල කියන්නේ. මෝහේ නැති කරගන්න. සඳහන් කරනවා ගමට වඩිනකොට කියන්නේ නැතුව වැඩියු දැ ආශාරය උපාදධ්‍යන් වහන්සේලත් වැඩයි තවත් භික්‍ෂූන් වහන්ස වැඩඉන්න ආරාමයක වැඩයින්න භික්ෂූන්හසේ නමක්. ගමනක් යඩ පිටත්වෙනවා. ඒ ආරාමය ඉන්න කාටවත්ම නොකියනන් උන්වහන්සේ ආරාමයෙන් බැහැරට ගිය එක වරද. කාටහරි කියල යන්ඩෝනේ. එක ශාසනිික නීතිය කාටහරි කියල යන්ඩුවන මං අහවල් දිහයි යන්නේ මං සමහට අදයන්නේ නැතිවී එතම් මෙච්චර විතර වෙලාවක් යැයි හවස් වෙයි කියන කාරණාව දැනුවත් කරලලා යන්න්නුව නැතැම් වරද. එ මෙතන සඳහන් කරනවා පාන් එහෙම වඩින වෙලාවට කාටුවත් නොකයා වැඩියොත් වතක් කරන්ඩ යෙදන කල නොකර හිටියෝ. එහම නොකිය වඩින එකත් හොඳනෑ. තමන්ට වත් පිළිවෙත් කරන්න තියෙනකොට ඒවත සම්පූර්ණ නොකරඉන්න එකත් හොඳනෑ. විශේෂෙන් භික්ෂූන් වහන්සේලට භාගිතුන් වහසේ දේශනා කරපු වත් පිළිවෙත් තියනවා. චුල්ලවග මහාවග්‍ය පාලී. වත ගැන විශේෂයෙන් සඳහන් කරලතිවා වත සම්පූර්ණ කරන්න මෝන පිනතුන වත්තං න පරිපූරෙන්තිී න සීලං පරිපූරෙති යමෙකුගේ වත සම්පූර්ණ නැත්තන් ඔහුගේ සිලුත් සම්පූර්ණ නෑ යම් කෙනෙක් භාවනා කරන්න මුත් සහ කරනවා නමුත් වත කරන්නේ භාවනා කරන්න දුක්ෂා කරනවා. භාවනාවෙන් ලොකු දියුණුව කම්බෙන්නේ හම්බෙන්න්නේ නෑ. හේතුව වත්ත සම්පූර්ණ නැතිහින්ද. ආදි බ්‍රහ්ම චරියක සීලයයි ආබී සමාචාරික සීලයයි කියලා දෙකක් පැහැදිලි කරනවා. මේ දෙකම මනාව සම්පූර්ණ කරන්න ඕන. සේලයක්ත් අවශ්‍යයි වත පිළිවෙතත් අවශ්‍යයි එතකොට තමයි භාවනාවී දියුණුවක් තියන්නේ ඒේකයි මෙතන සඳහන් කරන්නේ වතක් කරන්ඩ යෙදුන කල නොකර හිටියොත් ආචාරයන් වහන්සේලා දඩුවන් කර්මුවලට ලක් කරනවා කියල සඳහන් කරනවා ඉඩසේ ආචාරයන් වහසලා දඩුවන් කරනවයි අයට ඇයි ගමට යනගොට කියලගි හිල්ලනෑ නිසිවත කරලනෑ එතකට දඩුවන් කරනවා සමහලාට මොනවාගේ දඩුවන් හරදින වඩි මේ දැඩුවන් කරනවා කෙක ඇන්නේ. ආචාරයන් වහන්ස සඳහන්කළොත් වතුර කළගෙඩි සීයක් ගෙනල්ලා මේ බැරැල්ල එක පුරුවන්ට එත වතුර කල ගෙඩි සීයක් ඇදල මෙතින්ට දාට එක තමයි දඩුවම ඇතන් වැලි බාල්දි මෙච්චර ප්‍රමාණයක් ගෙන් හිල්ලා බෝ මළුවට දාට එමතන් සතියක් එක දිගට තනියම මළුව අමදීන්ට මේවාගේ ආචාරයන් වහස පනුුණ දණඩුවක් තියෙන අංගේ දඩුවමට යටත් වෙනවා. නමු ඉතාම ගරු කටයුතු ආචාර්යවරයෙක් ඉන්නකොට වත් මගහරින්ට හිතෙන්න්නේෙ නෑ කියල සඳහන් කරනවා. ආචාරිවරයා ඉතාම ගරු කටයුතු කැෙනෙ. ශිෂ්‍යයන්ට කවදාවත් වත මගරන්ට හිතෙන්නේෙ නෑ කියල කියෙනවා. ආචාරිවරයා සම්බන්ධින් තියෙන ගෞරවේ නිසා. මගහැරියොත් දඬුවන් ලැබෙනවා ඒ නිසාම ඒ වත කරන්න යෙදෙනවා කිය සඳහන් කරනවා එහෙම කටයුතු කරනකොට මෝහේ නැතිවෙනෝ. මාන්‍යයකුත්තනවනි. නමුත් ආචාර්වරය නිසා මේ වත කරනවා. එතකට ඒ මා්‍ය මෝහය නැතුූ යනවා. මෙටතම පලවෙනි කාරණාව මෝහයේ නැති කරන කාරණා පහි. දෙවනි කාරණාව සඳහන් කරනවා ආචාරයන් වහන්සේ කටපාඩම් ගන්නකොට හරියටටම පාඩන් කර නතිබුණු. ඒ දඩුවන් කරන ශිෂ්‍යයන්ගෙන් කටපාඩන් අරගන්න පාඩන් කරන්න දීලා ඒ පාඩන්තික හරියට සම්පූර්ණ කරලා නැත්තන් හරිටම උච්චාරණය කළේ නැත්තන් දඩුවන් ලැබෙනෝ ආන්ගේ දඩුවන් ලැබෙන නිසා හරියටම කරන්ඩ යෙදුන කෙනාගේ මෝහේ නැති න ගුරුවරයා දඩුවන් කරයි කියලා හරියටම පාඩන්තිනවා එමන හරියටම තමන්ගේ කාරණාව කරන්ඩ සූදාන වෙනෝ. ඒපු ගෙලයාගේ මෝහොය නැතුවයනවා කියලා දේශනා කළා. ඒලඟට තමන් උගත් දේගැන ප්‍රශ්න අහලා සැක දුරු කරගන්න කොටත් මෝහේ නැතුවයනෝ. කෙනෙක් යමක් ඉගෙනගත්ත හම තමන්ට තනිය මේක විිනිශ්චය කරන්න බෙරුවූයනවා. මම හිතාගනඉන්න අර්ථය නෙමෙයි වෙන්ඩ පුළහන් ඒ වන හැබ මර්තය. ඒ නිසා ආචාරෝරයයාලඟට ගෙල්ලා ප්‍රශ්නා හණ්ඩුවනේ මේක කොහොමද මේක මෙහෙම වෙන්න කොහොමද එහෙමඋනහම මේ විදිහට වෙනස් වෙන්න කොහොමද ප්‍රශ්න හණ්ඩුවනේ. ආංහම ප්‍රශ්න අහලා තමන් දැනගත්ත කාරණාව හරියටම දැනගන්න එක. මෝහය නැතිකර ගණ්ඩි හේතුවෙන තවත් කාරණාව කැටියට පැදි කරවා. ඒට පිදින අතරවැෙනනි රණාව පැදිලි කරනවා කාලෙන් කාල්ට ධර්මශ්‍රවනය කරන ස්ථානයට ගිහිල්ලා සකසලා ධර්මය අහනකොටත් ඒ ස්ථානයේ පිළිබඳව අර්ථ ප්‍රකට වෙනකොටත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් තියන මෝහේ ප්‍රහීන වෙනවා. හොඳයට බනාන බනාහනකොට සමහර ධර්මකාරණා සම්බන්ධයෙන් තමන්ට දිවිච්ච ගැටලු විසඳෙනවා. කලින් දේශනාවෙන් ඇතිවුණනං ගැටලුවක් සමහරලාට ආයදාවක බණහනකොට ඒ ගැටලුවට උත්තර හැම්බයි. කංකං විතරති බන ඇහීමේ ආනිසංසවල එකක් සැක දුරුවෙනවා. එන එතකොට මෝහේ දුරුවෙනවා මෝහය දුරු කිරීම එක හේතුවක් හොඳට සකසලා ධර්මශ්‍රවනය කරන එක. අවසාන කාරණාව දේශනා කරනවා කළයුත්ත නොකළ යුත්ත විශේෂයෙන් මේ වගේ තැනක මේ වගේ දෙයක් කළ යුතුයි. මේ වගේ තැන මේ වගේ දෙයක් නොකළ යුතුයි. ස්ථාන අස්ථාන පිළිබඳව දක්ෂයෙක් වෙනකොට ඒ සම්බන්ධයෙන් තියෙන මෝහේ දුරුවෙනවා. පන්සලට ගිහිල්ල ු නොකළ යුතු දේවල් තියෙනවා. මහපාරි කළ යුතු නොකල යුතු දේවල් තියනවා. වැඩිහිටියෝළඟ නොහැසිරිය යුතු කරුණතියෙන. අන්න ඒ වගේ ස්ථාන අස්ථාන පිළිබඳව කළයුත්ත නොකො යුත්ත පිළිබඳුව යමෙක් මනාව තීරණය කරනවන. මනාව දැනගන්නවන දැනගත්ත දේට අනුව මනාව කටයුතු කරනවන මෝහය නැති කරගන්ඩ එක තවත් එක හේතුවක් කියලා සඳහන් කරනවා. එන පිිතුන මේ ආකාරීෙන් මෝහය දුරුකරගන්න ක්‍රම ම දේශටදා පළවිනිියක ගරු කටයුතු භික්ෂුවක් ලඟවාසය කිරීම දෙවනියක පාඩම් කිරීම හා පා ඩන්දීම තුන්විනිියක උගත් දේ නැවත නැවත ප්‍රශ්න කරලා නිවැරදි කර ගැනීම හතරවිනිියක කාලයෙන් කාලේයට මනාව සකසලා ඉතාම ගෞරවෙන් ධර්මශ්‍රවනය කිරීම අවසානයක ස්ථාන අස්ථාන පිළිබඳ මනා විනිශ්චයකට එළැඹීම මෙන්න මේ කාරණා පහින් මෝහය දුර්කරගන්ඩ බොහොම පහසුයි කියලා කරුණු සඳහන් කලා. එමටම් මේ විතක්ක සන්ටහන සූත්‍රී භාවනාව ප්‍රගුණ කරන ගිහි පැවිදි කාටත් ඉතාම අත්‍යාවශ්‍ය කරුණු කාරණා සහ විශේෂයෙන් භාවනාව වඩනකොට සිතේ උපදින අකුසල චෛතසිකයන් මැඩලන්නේ කොහොමද කියන කාරණාව පැලිරන්න භාගිතුන් වහන්ස ේශනා කරකු අපූරු සූත්‍ර දේශනාවක් කියලා මොලිනුත් සිහිපත් කරන්ට ඒ දනාා. ඒ සූත්‍රදේශනාව ඇසිරු කරගෙන සිදුකරන දෙවැනි ධර්මදේශනාවයි අපි සිදුකරන්ට යෙදනේ, අද ධර්මදේශනාවට කාලයේ නිමාවෙලා නිසා, අපි ඒ දෙවැනි ධර්මදේශනාවබතනින් නිමාකරමු, තුන්වෙනි ධර්මදේශනාවේදී තවත් කරුණු ටිකක් සාකච්ාකිරීමේ අහැඇතු. ත අද මේ උතුම් වූ ධර්ම දේශනාවී දායකත්වය දරුණුන් ලබන්නේ අයිඩී නීතා චන්ද්‍රසීලී මහත්මිය Hඩ පේමසිරි මහතාත් දරුවන් සහ සහෝදර සහෝදරියන්ද නෑදැ ඇහිත මිත්‍රාදීන්ද මේ සඳහා දායකත්වය ලබා දෙන බව සිහිපත් කරනවා ඊට අමතරව උතුම් කරණා කීපයක් සිෙහිපත් කරනවා අරමුණු හැටියට නිදනක් ප්‍රාප්තියට පත්වන ඥාතීන්ට පින් අනුමෝදන් කරන අතර බෞද්ධයා මාධ්‍යජාලියයේ නිර්මාතෘුවරව වැඩසිට අපවත් වී වදාළ දරනාගම කුසලදම්ම නායක මාහිමිපාණන් වහන්සේ වනවාසල පුරාණ විහාරයේ වැඩවිසු අපවත් වී වදාළ ශ්‍රී විමලකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපොත් දී වදාල්ල සත්පුරුෂවත් සියලුම ස්වාමින් වහන්සේලාටත් අපේ නමින් මේ පරලෝගිය සාංසාරික දෙමව්පිය හිතමිතුරු ඥාති සියලු දෙනාටමත් මේ රැස්කරගත්ත උතුම් පුුණෙ ධර්මයන් අනුමෝදන් වේවා කියල ප්‍රාර්ථනා කරනෝ සෙත් ප්‍රාර්ථනා කරනවා අපදේශකයණන් වහන්සේටත් එමස්වාමින්න් වහන්සේගේ දෙමපියන්ටත් බෞද්ධයා මාධ්‍යජාලයේ දැනට වැඩසිටින නායක ස්වාමින් වහන්සේටත් නාලිකාවේ කාර් මණ්ඩලේ සියලු දෙනාටමත්. වයෝර්ධෝ සිතිිරි සිටින DD ලිලියන් මැනිය හා පැමිණි නොපැමිණි සියලු දෙනාටත් ගර්බිනීව සිටින දයබරණය දීණියටත් ත්‍ර ආශිරවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා එට අමතර සියලු සම්ය දෘෂ්ටික දෙවිදේවත වන් වහන්සේලාටත්. කොරෝනා රෝගයේ හේතුවෙන් පීඩාවට පත්ත සිටින ලෝකවාසී සියලු දෙනාටමත් රත්මත්‍රී ආශිරුවාදය ප්‍රාර්ථනා කරන අතර ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ ධර්ම දානුමේ පුුණි කර්මය හේතු වාසනා වේවා කියල ප්‍රාර්ථනා කරනවා. නේතා චන්ද්‍රසියලී මහත්මිය පේමසිරි මහත්මා දෝදරුවන්න්නඇතුළු පිරිස සිදුකරන්ටේ දුන උතුම් පු්්‍යානුමෝදනාව පින් අනුමෝදන් කළ සියර දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කලළ සියලු දෙනාටම රත්නත්‍රේ යාශිරවාදයෙන් නිදුපක් නිරෝගිභාවී චිරීනය උදාවේවා අපවිසින් රැස්කරගත්ත උතුම් ධර්මදානමේ කුසලයත් සත්පුරුෂ දායක පිරිසට අඩුනැතුව අනුමෝදන් වේවා ඔබ අප සියලු දෙනාටම ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් සතුරාරි සත්‍ය ධර්මාවබෝධී සඳහා. මේකුසල් හිතුවාසනාවීවා කියල ප්‍රාර්ථනා කරමු නැවතයි. ආකාසත් සහාචභුමට්තා දේවානාගා මහිදධිකා පං්ඥන්තන් අනුමෝදිවා චිරංරක්කං තුළෝක ශාසනන් දේවෝ වස්සතු කාලේ නේ සස්්‍යය සම්පත්ති හෝතු්චේ. පිතු භවතුළු කෝචේරාජා භවතු දඟංමික්කු.